එක දවසක් ඔය සිනේස්ටා ෆවුන්ඩේෂනේ පාටියක මම යන්න ලෑස්තුනා මනෝජ් පීරිස් මහත්තයා කිව්වා යන්න බෑ සිදුව කියලා කලබලෙන්නේ පොර කියන්නේ මම කෝ අයි වැඩකට යනවා නෑ 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 දැන් ප්‍රවීණාටලා සෙට් එකක් ඉන්නවා කමල්ලත් රාජිත රංජන රාමනායක ඔක්කොම ඉන්නවා රෝහිත සිල්ලා දැන් ප්‍රවීණ කට්ටියද මම යන්නේ නැහැ මාව දැම්ම ඉක්මනට මං ඇවිල්ලා චන්දන ඇල්ලෙන්නාලා කියනකොට අර පැත්තේ මට පේනවා රෝහිත සිල්ලා මහත්තයා කෑව මාව කියනවා මම බලව මොකද මට මේ බයින්නේ මේ සිනමාවේ මට ගුරුවරයා වගේ ඉන්න මිනිස්සු අංජන මල්නි ගෑලා කියන එහෙම ඔයිට නෑ තෝ මාව මරලා දැම්මනේ බැනගෙන යනවා හැංගුන බඹලා සින්දුවක් තරදින හැංගුන බඹලා තෝ මාව විනාශ කළා යකෝ ආයියා දැන් මරියා වස්වදිනා වගේ මේක මම අමාරු සින්දු කියලා මං කිව්වා ඇයි රෝයි මහත්තයා මේ මට සින්දු කියද්දි බැන බැන ගියේ යකෝ මම දන්නේ එකම සින්දුව තෝ ඒක කිව්වට පස්සේ මම මොකද්ද ඔය පාඩිය කියන්නේ මං කිව්වා රෝයි මහත්තයා ඉතින් මම දන්නත් එකම සින්දුව ඕකනේ සමන්නේ උඹ දන්නත් එකම සින්දුව ඕකනේ සමන්නේ එන ඉස්සරහට උඹ ගියපන් මට උපහාරයක් විදියට උඹ ගියපන් පස්සේ ඉතින් අන්තිමට මේක කරන්න බැරි නිසා යන්තම් ආදර මල් බලන්නත් ඉගෙන ගත්තා මේ අද ඔය දෙකනේ මේනි කියන්නේ නේ දැන් ජෝතිපාල මහත්මයාගේ සින්දු 40ක් විතර දැන් බලලා තියෙන්නේ කොහොමද හේතුව සින්දු බලලා තියෙන්නේ ඇයි සංගීත සම්දර්ශනයට ගියාම ප්‍රශ්නනේ ඇයි ඇයි ජෝතිපාල හතරක් විතර ඉන්නෝ ෂෝ එකේ ජෝතිපාල හතර දෙනාම මචං හතර දෙනාම කියන්නේ එකම සින්දු මම ගන්නෙ මියොන්චිලි සින්දු මල ඕක මලමගුලක් දැන් ජෝතිපාලලා වලියක් කරනවා එතන හැමදාම පිටිපස්සේ ඉතින් ඒක කියනවා මම ජෝතිපාලගේ හොඳම යාළුවා මං කිව්වා ජෝතිපාලගේ හොඳම යාළුවා නුඹ ජෝතිපාල නෙමෙයිනේ ඉතින් වැඩි හොන්න මතක තියාගන්න සැබවින්ම unlimited නම් dialogue විතරමයි